අයිබන් වලම එකතුලා ඉන්නේ වටපිට YouTube channel එකත් එක්ක. අපි මේ ජීවිතේනේ තොරතුරු තාක්ෂණ යුගයක. මොකක් හරි දෙයක තොරතුරක් අපිට හොයාගන්න ඕන වුණාම අපි අන්තර්ජාලය භාවිත කරනවා. ඒත් එක්කම ස්මාර්ට්ෆෝන්, ජංගම දුරකථන, PC මේ වගේ දේවල් එක්ක තමයි අනාගතයේ වැඩ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් අපි අන්තර්ජාලයට ගිහිල්ලා මොකක් හරි තොරතුරක් හොයාගන්න ඕන වුණාම අපිට ගොඩක් උපකාරී වෙන්නේ සර්ච් එන්ජින් එකක්. උදාහරණයක් විදිහට හිතන්න අපිට සින්දුවක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් අපි Google එකට ගිහිල්ලා සර්ච් කරනවා සින්දුවේ නම. ඉතින් Google කියන්නේ සර්ච් එන්ජින් එකක්. මේ වගේ සර්ච් එන්ජින් එකක් හරහා තමයි අපිට තොරතුරු ලැබෙන්නේ. අද අපි කතා කරන්න යන්නේ Google, Yahoo වගේ සර්ච් එන්ජින් එකක් ගැන. මේ සර්ච් එන්ජින් එකේ නම තමයි Ecosia. අනිත් සර්ච් එන්ජින් එක බලපුවාම මේකේ තියෙන විශේෂත්වය තමයි මේකෙන් හම්බෙන මුදල් වලින් 80%ක්ම එයාලා වෙන් කරන්නේ ලෝකේ පුරා තැන් තැන් වල පැලහිටවන්න. අපි Google වගේ සර්ච් එන්ජින් එකක් භාවිත කරාම ඒකෙන් එයාලට හම්බෙන සල්ලි එයාලගේ කම්පැනි අතර ඒකේ වැඩ කරන අය අතර බෙදිලා යනවා. හැබැයි මේ Ecosia කියන සර්ච් එන්ජින් එක අපි භාවිත කරොත් අපිට පුළුවන් ලෝකේ පැලසිටවන්න දායක වෙන්න. අපි නිකමට හිතුවොත් Google, Apple, Samsung වගේ ලොකු ලොකු කම්පැනි තියෙනවා. හැබැයි ඒ එකක්වත් එයාලගේ මාසික ආදායම් වාර්තාව පබ්ලික් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක පිටට පෙන්නන්නේ නැහැ. හැබැයි මේ Ecosia කියන ආයතනේ එයාලගේ මාසික ආදායම් වාර්තාව මාසින් මාසයට නිකුත් කරනවා. ඉතින් ඒක ඕන කෙනෙක්ට බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එතකොට අපිට කුංචි අයිඩියා එකක් ගන්න පුළුවන් මේ කට්ටිය බොරුවක් නෙමෙයි කරන්න කියලා. ඔයාලා WWF ගැන අහලා තියෙනවා. WWF කියන්නේ ලෝකයේ තියෙන දැවැන්තම පරිසර සංවිධානය. World Wild Fund for Nature කියන එක තමයි ඒකේ දීර්ඝ නාමය. ඉතින් මේ WWF කියන සමාගමට මේ Ecosia කියන ආයතනය විසින් මුදල් ලබා දෙනවා ලෝකේ පුරා ගස් සිටවීමේ ව්‍යාපෘතියට. ඉතින් මේ වෙනකොට Ecosia කියන සර්ච් එන්ජින් එකත් එක්ක මිලියන 8ක විතර ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම මේ Ecosia කියන ආයතනයේ CEO විදිහට කටයුතු කරන්නේ ක්‍රිස්ටියන් ක්‍රෝල්. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තමයි Google, Microsoft වගේ ලොකු ලොකු සමාගම් වලින් මේ Ecosia කියන ආයතනයේ මිලදී ගන්න ඉල්ලුවත් මේක ලබා දෙන්නේ නැහැ කියලා මේකේ CEO ප්‍රකාශ කරලා තිනවා. ඉතින් අපිටත් පුළුවන් මේ Ecosia කියන සර්ච් එන්ජින් එක භාවිත කරලා ලෝකයේ පුරාම පැලසිටුවීමේ ව්‍යාපෘතියට දායක වෙන්න. ඒක කරන්න මෙන්න මේ විදිහට. ඔයාලට පුළුවන් සර්ච් එකක් දාන්න ecosia.org කියලා. එතකොට Google වගේම ඉන්ටර්ෆේස් එකක් තියෙන සර්ච් එන්ජින් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාලට පුළුවන් කැමති දේ සර්ච් කරන්න. සින්දුවක්, වීඩියෝ එකක් මොකක් හරි දෙයක් ඔයා සර්ච් කරාම මෙන්න මෙතන උඩින් ගහක පුංචි සලකුණකුත් එක්ක එක කියලා වැටෙනවා. ඉතින් මෙතනින් අපිට පෙන්වන්නේ අපි සර්ච් කරපු වාර ගානේ විතරයි. අපි සර්ච් කරන හැම පාරකම පැලයක් සිටවන්න දායක වෙන්න බෑ අපිට. මොකද පැලයකට යම්කිසි කෝස්ට් එකක් යනවා. ඉතින් එයාලට එක් පැලයක් වෙනුවෙන් ඩොලර් 0.25ක් මුදලක් වැය වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් 45ක වගේ මුදල. ඉතින් එයාලා කියන විදිහට අපි Ecosia කියන සර්ච් එන්ජින් එකේ 45 පාරක් මොකක් හරි සර්ච් කරොත් අපිට පුළුවන් එක් පැලයකින් දායකත්වය ලබා දෙන්න. අපි සර්ච් කරන වාරයක් ගානේ රුපියලක වගේ මුදලක් Ecosia ආයතනයට හම්බ වෙනවා. මෙයාලා මේ වෙනකොට පැල මිලියන 50 සීමාවත් පහු කරලා අවසానයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපිටත් පුළුවන් නම් මේ වගේ දෙයකින් හරි පරිසරය රැකගන්න දායක වෙන්න ඒක ගොඩක් වටිනවා. මොකද අපි පහුගිය දවස්වල දැක්කා ලෝකයට ඔක්සිජන් 120%කින් සපයන ඇමසන් වනාන්තරය සති 3කටත් අධික කාලයක් තිස්සේ ගිනි ගන්නවා. ඒත් එක්කම ඒ වගේම දෙයක් සිද්ධ වෙනවා ලංකාවේ. ලංකාවේ සංචාරක ආකර්ෂණයේ දිනාගත්තු ලස්සන ප්‍රදේශයක් තමයි ඇල්ල කියන්නේ. ඇල්ල කඳුවැටියත් පසුගිය දවස්වල ගිනි ගැනීමකට ලක් වෙනවා. ඒත් එක්කම ලංකාවගේ ලස්සන රටක තියෙන ගසුත් කපලා දානවා මේ කාලෙදි. ඉතින් එහෙම වෙලාවක අපිට පුළුවන් නම් අන්තර්ජාලය භාවිත කරලා පැල සිටවීමකට දායක වෙන්න ඒක අනිවාර්යයෙන්ම අපි කරන්න ඕනේ. ඉතින් ඔයා Google Chrome එහෙම නැත්නම් Firefox වගේ වෙබ් බ්‍රවුසර් භාවිත කරනවා නම් ඔයාලට පුළුවන් මේ Ecosia කියන එක extension එකක් විදිහට add කරගන්න. ඉතින් ඒ ගැන link එකක් අපි පල්ලෙහා description එකේ දාන්නම්. ඔයාලට ඒකෙන් කිල්ලා download කරලා ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකට මේක add කරගන්න පුළුවන්. ඉතින් මේකට අපිට අමුතුවෙන් මුදලක් අතින් වැය වෙන්නේ නැහැ. අපිට කරන්න තියෙන්නේ Ecosia search engine එකේ search කරන එක විතරයි. කොහොම වුණත් එයාලගේ පැලසිටවීමේ ඒ ව්‍යාපෘතිය සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා. මේ ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පල්ලෙහා comment එකක් දාන්න. මේ විදිහලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතුපාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතින් වීඩියෝ දාපු ගමන් ඔයාලඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්.